දෙදහස් විසිහතර වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්. එහෙත් මෙම වසරේ මාස 8ක් අවසන් වන විට රුපියල් බිලියන 10ක ආදායම් ඉලක්ක ළඟා කරගෙන ඇති බැවින් ඉදිරි මාස 4 තුලදී වසරේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා විය හැකි බවයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් නොනිස් මහතා පවසන්නේ. ඉතිහාසයේ රේගුව මීට පෙර ඉහළම ආදායම් වාර්තා හිමි කරගෙන ඇත්තේ 2023 වසරේදී. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් වෙනවා. සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25-34% අගයක් වාර්තා වන්නේ මෝටර රථ ආනයනය මතයි. එම අගය මෙම වසර දෙකේදී 100%කටත් වඩා අඩු අගයක පවතිනවා. පසුගිය වසර දෙක තුළදී රේගුවේ බොහෝ සාධනීය වෙනස්කම් සිදු කිරීමට හැකිව බවද රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටිනවා. මං හිතනවා දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ එක කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ ප්‍රතිඵලයක් තමයි අද දවසේදී මේ අපි වාර්තා කරපු රුපියල් ට්‍රිලියන 1 මුදල. මේ සඳහා මං හිතන්නේ රාජ්‍ය මැදිහත් වීම ඉතාමත් හොඳින් තිබුණා. අපිට ඉතාමත් ස්වාධීනව රාජකාරී කටයුතු කිරීමේ හැකියාව මේ පහුගිය කාලය තුල ලැබුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම මේ වෙලාවේ මතක් කර දෙන්නම්.